පසුගේ ප්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව එළඹුණු මාසික කීපය කාලය තුළදී රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට, හිස්බුල්ලා නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයාට, බස්නාහිර පළාතේ ප්‍රධාන ආණ්ඩුකාරවරයාට අසාඩ් ජාලිට, ඉස්බුල්ලා ආණ්ඩුකාරවරයාට, ඒවගේම රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට හා මුජිබ රහුමාන්ලට මේ වහබ්වාදය ආරක්ෂා කරන අන්තවාදී ත්‍රස්තවාදය ආරක්ෂා කරපු මේ කපටි නරයන්ට විරුද්ධව මේ රට තුළ විශාල ජන විරෝධයක් පැනනවා. ඒවගේම පාර්ලිමේන්තු විශ්වාස භංගිකුත් තිබෙනවා. මේ ආපු ජනතා විරෝධය හමුවේ හිස්බුල්ලා ඉල්ලාසුනා, ඒවගේ මසාට් සාල් ඉල්ලාසුනා, රිෂාඩ් බදුර්දීන් ඉල්ලාසුනා. දැන් රවුෆ් හකීම්ලා ඒවගේම කබිර් හසිම්ලා මොකද්ද මේ කළේ? අපි දන්නවා මුස්ලිම් නියෝජනය සිදු කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයේ සිටින සියලුම දෙනා එකට එකතු වෙලා ප්‍රකාශයක් කළා. ඔවුන් කියනවා මාසික කාලයක් දෙන්න පරීක්ෂණ කරන්න, ඒ පරීක්ෂණවලදී වැරදිකරුවෝ නොවේ නම් මේ වැරදි වරද වලින් අපි නිදහස් කියලා. ඒක ගන්න ආණ්ඩුවට බල කරලා, රටට බල කරලා දැන් ඒගොල්ලෝ මේ ඇමතිකම ඉල්ලාසුනා කියලා රඟ දැක්වීමක් අපිට කියනවා. අපිට අහන්න තියෙන්නේ කබීර් හසින්ගෙන් රවුෆ් හකීම්ලගේ මේ අන්තවාදයේ ආරක්ෂා කරන තමුණාන්සලට මේකේ ජනතා විරෝධයක් ගොඩනැගුණේ නැහැ. හකීම් අන්තවාදයට දැම්මේ නැහැ. ඒ වගේම කබීර් හසින්ලා අන්තවාදීන් කියලා මේ රටේ මිනිස්සු කිව්වේ නැහැ. මුස්ලිම් අන්තවාදීන් කියලා කිව්වේ නැහැ. වහබ්වාදීන් කියලා කිව්වේ නැහැ. කිව්වේ රිෂාඩ්ට, මුජිබර්ට, අසාඩ් සාලිට, හිස්බුලට. දැන් මේ හතර දෙනා ආරක්ෂා කරන්න මේගොල්ලෝ එකතු වුණා. මේ කපටි නරි හතර දෙනා එකතු කරන්න ඒ වෙනුවෙන් එකතු වුණා මුස්ලිම් ආණ්ඩුවේ ඉන්න අමාත්‍යවරු ටික. අපිට අහන්න තියෙන එක දෙයයි, මාව නැල්ලේ සාමසාර කන්ද නායගියා 100කට වඩා මැරුණා, දහස් ගාණක් අනාතුණා, සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු අදත් දුක් විඳිනවා, කබිර් හසින්ගේ ආසනේ. එදා මුස්ලිම් ඇමතිලා ඒකාබද්ධ නිවේදන කළාද? එකට එකතු වෙලා ශාලාව අවිගබඩාව පිපුරුණා. ඒ වෙලාවේ ඒකාබද්ධ නිවේදන මුස්ලිම් ඇමති මන්ත්‍රීවරු ඇමතිවරු එකතු වෙලා කරාද? මීචට මුල්ලේ කුණුකන්ද නායගියා මුස්ලිම් දෙමළ සිංහල මිනිස්සු මැරුණා. එදා ඒකාබද්ධ නිවේදන තිබුණද? ගංවතුරාව ජීවිත දේපල විනාශ වුණා. එදා මුස්ලිම් දෙමළ සිංහල මිනිස්සු අනාථ වුණා. ඒකාබද්ධ නිවේදන එකට එකතු වෙලා දුන්නද? රටට විරුද්ධව මානව හිමිකම් අපරාධ චෝදනාව ආවා, රණවිරු හිරේ ගියා, යුද අපරාධ නීති අනපන සම්මත වුණා. මුස්ලිම් ඇමතිලා එකට එකතු වෙලා ඒකාබද්ධ නිවේදන කළාද? දිනපතා පාතාලේ උන් අතින් අහිංසක මිනිස්සු මැරෙන්න ගත්තා. මත්ද්‍රව්‍ය වෙළඳාම රට තුල බිහි වුණා. කේරළ ගංජා එන්න ගත්තා. හෙරොයින් එන්න ගත්තා. ওই වනාත විල්ලුවේ විල්ලපත්තු අහරා, ඒ වගේම නැගෙනහිර මුස්ලිම් නැගෙනහිර මුහුද තීරේ අහරා මේ මත්ද්‍රව්‍ය රටට එනකොට ඒකාබද්ධ නිවේදන දිනුනද මුස්ලිම් ඇමතිවරු? බැඳුම් කර මගඩිය සිදු වුණා, මහ බැංකු වංචාව. එදා මුස්ලිම් ඇමතිවරු එකට එකතු වෙලා නිවේදන නිකුත් කළාද? මුස්ලිම් ඉස්ලාම් මන්තවාදීන් මාව නැල්ලේ බුදු පිළිම කැඩුවා. මේ වහබ්වාදයේ ආරම්භය ප්‍රකාශ කරා ජිහාඩේ කලකෝලහලේ වෙනුවෙන් මේ ප්‍රකාශය මේ මාව නැල්ලේ බුදු පිළිම කැඩුවා. එදා ඒකාබද්ධ නිවේදන මුස්ලිම් මන්ත්‍රීවරු එකතු වෙලා කරාද? වනාත විල්ලුවේ මුස්ලිම් ත්‍රස්තවාදී කඳවුරක් අහු වුණා. ඒකාබද්ධ එදා නිවේදන තිබුණද? පාස්කු ඉරිදා ප්‍රහාරෙන් එදා අහිංසක ජීවිත 300 ගානක් මිය ගියා අප්‍රේල් 21 වෙනිදා. එදා ඒකාබද්ධ නිවේදන තිබුණද? ඒකකටවත් තිබුණේ නැහැ. පල්ලිවල ඇතුලෙන් කඩු හම්බුණා, ලිං වලින් කඩු හම්බුණා, බෝම්බ හම්බුණා. එදා ඒකාබද්ධ නිවේදන මේ හකීම්ලා, මේ කබීර් හසින්ලා එකට එකතු වෙලා ඒකාබද්ධ නිවේදන නැහැ. හැබැයි අසාඩ් සාලි ඉල්ලා අස්සුනා, හිස්බුල්ලා ඉල්ලා අස්සුනා, රිෂාඩ් ඉල්ලා අස්වෙන්න සිදු වුණා. අන්න එකතු වුණා බඩු ටික. එතකොට පැහැදිලි නේද මිත්‍රවරුනි, මේ රටේ ජනතාවට කියන්නේ, මේ රට ආදරය කරන මුස්ලිම් සහෝදරවරුන්ට කියන්නේ, මේ රටේ සම්ප්‍රදායික මුස්ලිම් සංස්කෘතිය, ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ ඉන්න
මුස්ලිම් ජනතාවගෙන් අපි අහන්නේ, මේගොල්ලෝ රටට ආදරෙයිද? මේ රටට ආදරෙයි නම් ඒකබද්ධ නිවේදන එදා දෙන්න තිබුණා. සිංහල දෙමළ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ආදරේ තිබුණා නම් ඒකබද්ධ නිවේදන දෙන්න තිබුණා. ඔබේ ජනවර්ගය වෙනුවෙන් ඔබ මේ අයගේ කිඹුල් කඳුළු හෙලන මේ දුක පෙන්නන ඔබේ ජනවර්ගය වෙනුවෙන් එදා දුකක් තිබුණා නම් ඒකබද්ධ නිවේදන දෙන්න තිබුණා. හැබැයි මේ කරන්නේ මුස්ලිම් ජනතාව වහබ්වාදයට රැගෙන යන්න කටයුතු කරන වහබ්වාදීන් ආරක්ෂා කරන්න මේගොල්ලෝ එකට එකතු වුණා. ඒ නිසා අපි ඊටම කියනවා, තව දුරටත් ආණ්ඩුවට කියනවා, ජනාධිපතිට කියනවා, අගමැතිට කියනවා, නිදිකිලා වැටෙන අගමැතිට කියනවා, රිෂාඩ් බදුර්ඩින් ලෛලා ස්වෙලා තවම ඇමතිකමේ බලය තියාගෙන ඉන්නවා, තවම පත් කරපු නිලධාරින් ටික ඉන්නවා, ඒ ආයතන වලින් බහැලා ගිහිල්ලා නැහැ. ඒ විතරක් නේ, සතොස ආයතනයේ තිබුණු වාහන ටික සහරාන්ලට භාවිතා කරා කියලා දැන් සියලු සාක්ෂි එනවා. අපි ඔප්පු කරන්න සූදානම්. ඒ වගේ නේ, පොලිසිය ඉදිරියටත් අපි යනවා, නීති ඉදිරියටත් අපි අරන් යනවා, අපි පැමිණිලි දානවා, ඕන සටනකට අපි සූදානම් වෙනවා.